නිවැරදි විදිහට රට රස්සාවට යන්න 1989ට කතා කරන්න. මේ ප්‍රවෘත්ති සාකච්ඡාව උපස්තීමට අපි හින්දු කළේ රට මේ වෙලාවේ මුහුණ දෙන ඉතා භයානක තත්ත්වයක් පිළිබඳව ඔබ සුවන්දා මගින් ජනතාව දැනුවත් කිරීම සඳහා. අභාග්‍යයකට වගේ මේ රට මුහුණ දෙන භයානක තත්ත්වය ගැන මේ රටේ ඉන්න ජනනායකයන්ටවත් මන්ත්‍රීවරුන්ටවත් අපේ සංඝයා වහන්සේලාටවත් අවබෝධයක් තියෙන බව අපිට පේන්නේ. මේ පිළිබඳව අප මීට ඉස්සරටත් කතා කරා. එහෙත් අභාග්‍යය නම් ඒ කිසිම ප්‍රතිඵලයක් ඇති බවක් වෙන්නේ. සියලු දෙනාම නිස්සද්ද මේ භයානක ඉරණම පිළිගැනීමට සූදානම් වෙලා තිබයි අපිට පේන්නේ. එම නිසයි අපි කල්පනා කරේ නැවතත් ඔබතුන්දා මේ රටේ ජනතාව ජනනායකින් සංඝයා වහන්සේලා දැනුවත් කර යුතුය කියා. මේ සාකච්ඡාවට මා සම්බන්ධ වෙනවා අපේ රටේ ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම සඳහා මාහඟි සේවයක් කළ මේජර් ජෙනරාල් ජගත් දැස් මහත්මයා, ඒ වගේම ජාතික ව්‍යාපාරයේ මුලසිරිමන යළී සිටින නීතික සේනානායක මහත්මයා, අපේ සංවිධානයේ මහදේකම් පසත් බණ්ඩාර මහත්මයා, එමෙන්ම අපේ ශ්‍රී ලංකා ජගත් සංවිධානයේ නායක යසත් ධර්මදාස මහත්මයා මේකට සහභාගි වෙනවා. මේ තත්ත්වය අද රට මුහුණ දෙන මේ තත්ත්වය ඉතාමත්ම භයානක තත්ත්වයක්. මම හිතන හැටියට මේ වගේ තත්ත්වයක් මීට ඉස්සරලා අපි මුහුණ දුන්නේ නැහැ. ඒ මුහුණ දුන්නේ නැති අලුත්ම භයානක තත්ත්වයකට අපි අද මුහුණ දෙනවා. ඔබට මතක ඇති අද ගණනේ ටික දෙනකොටවත් මතක ඇති දැන් මාසිකට ඉස්සරලා අපේ පත්තුල ගිය පින්තූරයක්. ඒ පින්තූරේ හිටියේ කවුද? ඒ පින්තූරේ මැද හිටියේ අපේ දැනනාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඔහුගේ දකුණු පසින් හිටියේ සංඝයා වහන්සේලා කීප නමක්. යම් යම් නිකායවල මම නම් අහලත් නැහැ නිකායවල ගැන නායකයන් කියන සංඝයා වහන්සේලා කීප නමක්. එකම නමක් විතරයි මට මතක් වුණේ, මහජන්පේ අස්සජී හාමුදුරුව. ඒ හාමුදුරුවන්ගේ ඉතිහාසය මම හොඳට දන්නවා. අනිත් පැත්තෙන් හිටියේ කවුද? දකුණු බම් පැත්තෙන් හිටියේ රෝලීය දෙමළ සංසදයේ සුරේන්ගේ ප්‍රධාන ගෝවිය ග්ලෝබල් තමිල් ෆෝරම් කියන සංසදයේ සාමාජික විශාල පිරිසක්. කියන්නේ අමෙරිකාවේ ඉන්න එක සාමාජිකයෝ, කැනඩාවේ ඉන්න සාමාජිකයෝ, ඉංගලන්තේ ඉන්න සාමාජිකයෝ, ඕස්ට්‍රේලියාවේ ඉන්න සාමාජිකයෝ, මේ සියලු දෙනාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වම්පසින් හිටියා. ඔවුන් මෙසේ මේ හම්බ වුණේ එක්තරා විශේෂ කාරණයක් සඳහා ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා ගැනීමුල්ල. මම හිතන හැටියට දැන් සිද්ධ වෙන දේවල් හැටියට ඒ අනුමැතිය දැනටම ලැබෙලා තිබුණායි මට පෙනෙන්නේ. ඔවුන්දා හම්බ වුණේ ඔවුන් ඊට මාස කීපයකට ඉස්සරලා සංවිධාන කළ සත්කළ හිමාල ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට. මේ හිමාල ප්‍රකාශනය කියන්නේ මොකද්ද? මේක මේ ගිය අවුරුද්දේ අප්‍රේල්වල නේපාලයේදී හිමාලය කඳු පාමුලන් නගරයකදී මේ පිරිස, කියන්නේ අර භික්ෂූන් වහන්සේලා නායකයෝ කියන භික්ෂූන් වහන්සේලාත් අර දෙමළ ඩයස්පෝරාවේ සුරෙන්ගේ සංවිධාන ආයත් මේ රට බෙදීමට මුලසිරම කටකසුවා එක්කවල වහන්සේ ප්‍රකාශයක්. එතෙන්දී ඔවුන් ප්‍රකාශයක් ලිඛිත කළා. ඒ ප්‍රකාශයේ තියෙන යෝජනා හයක් ඉතාමත්ම භයානක ප්‍රතිඵල ගෙනදෙන යෝජනා හයක්. ඒ යෝජනා හය පිළිබඳ ඔබට දීර්ඝ වශයෙන් කරුණු පහදා දෙවිය අපේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා. අවසාන වශයෙන් ඒ යෝජනාවල මූලික අරමුණ වුණේ මේ රට ෆෙඩරල් රාජ්‍යයක් බිහි කළ දෙමළ ඉරාදනයක් හැදීම සඳහා
අත්විවාරවලම ඒකට ඔවුන් ඒ යෝජනාවල මූලික පරමාර්ථයටයි ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හම්බ වුණාට අමතරව මේ රටේ මහානායකවරු අස්කිලේ මල්ලත් නායකවරු හම්බ වුණා තවත් භික්ෂුන් වහන්සේ නායකවරු හම්බ වුණා තවත් දේශපාලන පක්ෂ හම්බ වුණා හම්බ වෙලා මේ හිමාල ප්‍රකාශනයේ ඔවුන්ගේ අනුමතිය ලබාගෙන කටයුතු කළා මගේ හිතේ බොහෝ දුරට කතාරංචි ඔවුන් දැන් ප්‍රකාශ කරන අස්කිරේ මල්ලත් නායක හමුදුරුත් මේකට එකතු වුණායි කියලා මේ වගේ භයානක සත්‍යයක් අද පත්වල තියෙනවා ඔබ දන්නවා මේ රට දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය විදිහට ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමට බෙතෙක් නොහැකි වුණේ එක්තරා ඒ කාරණාවක් නිසා එක්තරා සාධකයක් නිසා ඒ සාධකයේ තමයි මේ රටේ භික්ෂු සමාජය දිගටම ඒ භික්ෂු සමාජය මේක ප්‍රතික්ෂේප කළා ඉතාමත් නගදිත් මගේ හිතමලුවතකයි අපේ නායක හඳුරුළු අස්කිලේ මල්ලත් ප්‍රකාශයක් කළා 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න පැවිල් එම නිසා දිගින් දිගටම මේ රට බෙදා වෙන් කිරීමට කටයුතු කරේ විරුද්ධව කටයුතු කරේ අපේ සංඝ සමාජය මේක අදයියේ නෙමෙයි මේ රට අවුරුදු 2000ක් මෙසේ පැවසුනේ ඒකීය රාජ්‍යයක් වශයෙන් පැවසුනේ මේ සංඝ සමාජය බලපෑම නිසා අතීතයේත් එක තිබුණා දුටිගමුණු රජුව වුණත් කිව්වේ තමන් රද්ද කරේ මේ රට බේරා ගැනීමට වඩා බෞද්ධ ශාසනයේ ස්ථිරස්ථිතිය සඳහාය කියලා සංඝ සමාජයේ ස්ථිරස්ථිතිය සඳහාය කියලා මොකද එතුමා දැනගදී සංඝ සමාජයේ ස්ථිරස්ථිතිය උඩ තමයි මේ රටේ ස්ථිරස්ථිතිය උඩ තියෙන්නේ මේ ඓතිහාසික කාර්යය අපේ සංඝ සමාජයේ සංඝ නායකයන් විසින් දිග දිගේ කරගෙන ගියා අතීතයේදී කරගෙන ගියා පහුගිය කාලය තුළ මේ රටේ පත්තුණු කිසිම ආණ්ඩුවක මේ රටේ බෙදන්න බැරිවුණේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න බැරිවුණේ මේ සංඝ සමාජය බලපෑම නිසා ඒ බලපෑම අද පළමු වරට ඒක හොඳින් දකගන්න පළමු වරට විශාල තර්ජනයක් ඔවුන් මේට විරුද්ධව මේ ජාති පාදී පිරිස සිංහල පළමු වරට ඔවුන් හදනවා මේ රටේ සංඝ සමාජයේ අනුමතිය ලබා ගන්න මේ රට බෙදා වෙන් කිරීම පිණිස ඒක අපි තාම අවබෝධ කරගෙන අපේ සංඝ දායකයන් අවබෝධ කරගෙන එසේ කළොත්ින් ඒකට එකක වුණොත්ින් ඒකේ සෙනක ප්‍රතිපාල පිළිබඳ විස්තරයක් අපේ වාදිත වසනබල්ලා මහත්මයා විසින් නිරූපණය කළොත් සෙනක ප්‍රතිපාල ඒකයි අවසන් ප්‍රතිපලය වෙන්නේ මේ රට ජාතියේ සිංහල ජාතියේ බුද්ධ ශාසනය අවසානය වෙන්න පුළුවන් මෙන්න මේක අපි පැහැදිලිව වටහා ගන්න ඕන අපේ නායකව වටහා ගන්න ඕන අපේ සංගුලු වටහා ගන්න ඕන මෙන්න මේක බාහන කිරීමකට අද පස්සට තිබෙන්නේ එම නිසා මේකට විරුද්ධ විශාල ජනමතයක් අපි ගොඩනගන්න ඕන ජන එසේ විශාල ජනපතයක් ගොඩනගාගෙන මේට විරුද්ධව නුනොත් මේක ක්‍රියාත්මක කිරීමට විරුද්ධව විශාල ඝෝෂණයක් කරන්න ආවොත් මේ පනත සමග හිමාල ප්‍රකාශය සමග මේ රටේ ජාතියේ බුද්ධ ශාසනයේ අවසානය වෙන්න පුළුවන් බව අපි පැහැදිලිව වටහා ගන්නවා මේ පිළිබඳව තවත් දීර්ඝ වශයෙන් කරුණු දක්වා මා සමග ඉඳ මේ විද්‍යතුන් පිරිස ජාතිීතැසි විද්‍යතුන් පිරිසේ